Sain su yasmin sugatasse dhatu nimmaya ransu jale buddha rupam suvanna maliti patita namam vanda maham thupa varam mahangham sadhu 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 ඔබටත් මටත් අද වගේ දවසක ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ දැකගන්නට ජීවමානව දැකගන්නට යන්න පුළුවන් එක තැනක් තියෙනවා මේ මහ පොළවේ. අදත් ජීවමානව බුදුරජාණන් වහන්සේ එතන මහ කරුණාවෙන් වැඩ ඉන්නවා. ඒ භූමිය පිහිටලා තියෙන්නේ දඹදිව් තලයේ නෙමෙයි. ඒ භූමිය පිහිටලා තියෙන්නේ පිටසක්වල නෙමෙයි. ඒ භූමිය පිහිටලා තියෙන්නේ මහා සාගරයේ නෙමෙයි. ඒ භූමිය පිහිටලා තියෙන්නේ දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක නෙමෙයි. ඒ භූමිය පිහිටලා තියෙන්නේ ඔබද මාද පාතබා යති. ඔබද මාද ජන්මලාභය ලැබූ මේ පුංචි රටේ. ඔබ දන්නවා ඒ භූමිය තමයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා පහසින් 500ක් මහරහතන් වහන්සේලාගේ සැරියොත් මහා මොගලන් ආදී 80 මහා ශ්‍රාවකවරු ඇතුළු 500ක් මහරහතන් වහන්සේලාගේ පාදස්පර්ශය ලැබූ භූමිය. ඉස්සෙල්ලාම මහ කැලයක්ව තිබියදී මිහිඳු මහරහතන් වහන්සේ සපුමල් පූජා කළ වැඳ භූමිය. ඒ වගේම මේ මහා පොළවේ වැඩිපුරම රහතන් වහන්සේලා එකතු වෙලා හදපු චෛත්‍යස්ථානය පුණ්‍ය භූමිය. මේ මහා පොළවේ ලංකාවේ පහළ වූ පින්වන්තම රජතුමා නිර්මාණය කරපු අග්‍රම භූමිය පුණ්‍ය භූමිය. ඒ වගේම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුරුවක් අහසේ මවලා යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා කෝටි ගණනක් දෙනා මහරහත් භාවයට පත් කරපු භූමිය. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩින මොහොතේ අදිෂ්ඨානයක් පිහිටවපු භූමිය. කුමක්ද? මා පිරිනිවන් පෑමට පස්සේ මාගේ මේ ශ්‍රී ශරීරයේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා, ද්‍රෝණයක් කියන්නේ ද්‍රෝණ 8යි සියලු ධාතුන් වහන්සේලා ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඒ ද්‍රෝණ 8න් ද්‍රෝණයක්ම තැන්පත් වෙච්ච තැන තමයි රුවන්වැලි මහා සෑ භූමිය නැත්නම් ඒ මහා චෛත්‍ය රාජයන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ රන් කරඬුවක, එහෙම නැත්නම් වෙන යම් තැනක නෙමේ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා මවපු නිර්මිත බුද්ධ රූපය අදත් රන් රැස් විහිදුවමින් ඒ මහා සෑ ගර්භයේ වැඩ ඉන්නවා. උතුරු දිසාවට හිසලා දකුණට සිරිපතුල් යොමු කරමින් නැගෙනහිර දිසාවට පිටලා මුව මඩල බස්නාහිරට යොමු කරමින් තමයි ඒ බුද්ධ රූපය තථාගතයන් වහන්සේ මැහුවේ. ජීවමානව බුදුරජාණන් වහන්සේ තන වැඩ ඉන්නව ආන්නේ භාග්‍යතුන් වහන්සේගේ හදවත තියෙන තැනයි මේ ද්‍රෝණයක් ප්‍රමණ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා වැඩ ඉන්නේ. ඒ වගේම ඒ පුණ්‍ය භූමිය අදත් එදත් කවදත් මේසක්වල පිටසක්වල සියලු දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ වන්දනාව පූජාව මානනය මේ මොහොතේ පවා ලබනවා. එනිසා ලෝකෙ වැඩිපුරම දිව්‍ය බ්‍රහ්ම ප්‍රමාණයක් මිනිස් ප්‍රජාවක් තුන් කාලයේ වඳින එකම තැන අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න රුවන්වැලි මහා සෑ පින්බිම. පින්වතුනි, පාද දෙක තාම වහනේ වෙනවා නම් උසුලාගෙන යන්න පුළුවන් නම් ඉක්මනින්ම රුවන්වැලි මහා සෑ සමිඳු වැඳ ගන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ. යන්න හැකියාවක් නැත්නම් උදේ පාන්දර අවදි වෙන වාරයක් පාසා මවාගෙන වන්දනා කරන්න, නින්දට යන වාරයක් පාසා මවාගෙන වන්දනා කරන්න, හදවතේ යම් රූපයක් ඇඳ ගන්නව නම් නොමැකෙන ලෙස ගලේ කෙටු අකුරක් වගේ රුවන්වැලි සෑ මහා සමිදෝබේ හදවතේ ඇඳගන්නේ තමයි බුදුරජාණන් වහන්සේ. මේ කාලේ බුදුරජාණන් වහන්සේ දැකලා සිරිපා වන්දනා කරලා ඒ පින එලෙසින්ම රැස් කරගන්නට පිනැත්තෝ කැමැත්තෝ ඒ බුදුරජාණන් වහන්සේ වැඳීම පිණිස මහා සෑ සමිදු වෙත ගමන් කරත්වා. හැම දෙනාටම රුවන්වැලි මහා සෑ සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා. හැම දෙනාටම ඒ මහා ආශිර්වාදයේ මැද චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා.